මෙය විශ්වාස කිරීම නොකිරීම ඔබ සතුයි. මන්ද පියවි ඇසට නොපෙනෙන ලෝකයේ බොහෝ දේවල් ගොඩක් අය විශ්වාස නොකරන නිසා. අවුරුදු 8කට කලින් මැරුණු ඉමාලිට රංජිත් සර්ගේ ඇඟ ඇතුළතදී නැවතත් පණ ලැබුණු හැටි. ඒ වගේම ජෙසි චතු නිවුස් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. අවිද්‍යාව, මෝහය නිසා සත්‍ය යථාර්ථය නොදන්නා සමාජයේ බොහෝ දෙනා පාපේ අකුසලයෙන් සිත කෙලිටි කරගෙන මරණයෙන් පසු සතර අපාගත වෙනවා. සිතෙහි පවතින රාගය, දේශය, මෝහය, හෙවන් රාග බව, දේශ බව, මෝහ බව යන හේතු නිසා එහි විපාක වශයෙන් නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන ජාතිවල ඉපිද අනන්තවත් දුක් විඳිනවා. මොට්ටුවේ රංජන් ටියුෂන් ගුරුවරයෙක් 42 වරදී ඔහු විවාහකයෙක්, එක් දරු පියෙක්. දැනට මාස කිහිපයක සිට රංජිත් ආවේගශීලී වී තිබෙනවා. ඉක්මනින් කෝපයට පත් වෙනවා, මනස අවුල් වෙනවා. හිටි හැටියේම බෙරියට පහර දෙන්නට එළවාගෙන එනවා. නිතර ශරීරය දනම කියලා කෑගසනවා. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවයක් නොවු නිසා ඒ වෛද්‍යවරයාගේ වැඩිදුර උපදෙස් අනුව මනෝවෛද්‍යවරයෙක් මුණගැසීමට යනවා. රාත්‍රියට නින්දට යන්නට නම් නිදිපති 3ක්වත් ඔහුට ගත යුතුයි. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවයක් නොවු නිසා ඔහුගේ බිරිය ඔහුව গুপ্ত ගවේෂණ මධ්‍යස්ථානයක් කරා කැඳවාගෙන යනවා. එෙහිදී ඉවසා සිටිය නොහැකි වූ ඔහු දිනෝදාක් ඉදිරියේ බිරිය සමග රණ්ඩු කරන්නට පටන් ගන්නවා. ඉන් අනතුරුව එතනට පැමිණි ආධ්‍යාත්මික උපදේශකවරයා හමු වූ ඔහුගේ බිරිය සිය සැමියා එලෙස කෑකෝ ගසන්නට හේතුව ගවේෂකවරයාට පැහැදිලි කර දුන්නා. රෝග පරීක්ෂාවේදී ඔහු තුළ අමනුෂ්‍ය දෝෂයක ලක්ෂණ මතුවී ගැහෙන්නටත් දඟලන්නටත් පටන් ගත්තා. දින 21ක් ගමේ පන්සලේ බෝධි පූජාවක් පවත්වා නැවත එන ලෙසටයි ගවේෂකවරයා ඔහුගේ බිරියට පැවසුවේ. බෝධි පූජාව දින 3-4ක් පවත්වන විට රංජිත්ගේ ආවේගශීලී ගතිය අඩු වුණා. දෙන නිදි ප්‍රතිප්‍රමාණයද අඩු වුණා. ඉන්පසුව හොඳින් නිින්ද ගියා. මින් සතුටටපත් වූ ඔහු බෝධි පූජාව අවසන් කොට නැවත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියා. එදින ප්‍රතිකාර කිරීම ඇරඹීමත් සමග රංජිත්ගේ ශරීරයට භූතාත්මය ආවේශ වී අඬන්නට පටන් ගත්තා. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළා, "කවුද මේ අඬන්නේ?" "මම ඉමාලි." භූතාත්මය උත්තර දුන්නා. "කවුද ඉමාලි කියන්නේ?" "මම රංජිත් සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්." "ඇයි මේ අඬන්නේ?" "මහත්තයා මාව සර් ළඟින් පන්නන්න නේද හදන්නේ? මට රංජිත් සර් නැතුව ඉන්න බෑ." "අනේ මට යන්න බෑ මහත්තයා. මාව එලවන්න එපා." "ඇයි ඔබ සර්ගේ ඇඟට රිංගුවේ?" "සර් ලස්සනයි. මම සර්ට ආදරෙයි. මට සර් නොලබනු හින්දා තමයි මට මැරෙන්න සිද්ධ වුණේ." "ඇයි ඔබ දන්නේ නැද්ද මෙයා විවාහකයෙක් බව?" "දන්නවා දන්නවා. දරුවෙක් ඉන්න බවත් දන්නවා." "එතින් ඇයි එහෙම කෙනෙකුට ආදරය කළේ?" "මම අවුරුදු 10ක් 15ක්ම සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ. සර් ලස්සනයි. අපේ ගෙදර ගෲප් ක්ලාස් එකේ තමයි සර් මට ඉගැන්වුවේ. මම ආදරය කරන බව දැනගෙන සර් මගෙන් ඈත් වෙන්න හැදුවා. මම බලෙන් සර්ව කොළඹවාගෙන සතුටු වුණා. දිගටම සම්බන්ධකම් පැවැත්තුවා." එසේ කියමින් ප්‍රේතිය යළි හඬන්නට වුණා. රංජිත් පියපි සිහියට පත් කොට "මේ ඉමාලි කවුදයි?" ගවේෂකවරයා ඔහුගෙන් ඇසුවා. "මේ ඉමාලි මගෙන් ඉගෙනගත් ළමෙක්. හරි ලස්සනයි. ඉමාලි මට ආදරය කරන්න පටන් ගත්තා. මම එයාට අවවාද කළා. ඒත් ඇහුවේ නෑ. මව පොළඹවා ගත්තා. මම මේ ගැන මගේ නෝනටත් කිව්වා. ඉමාලිගෙන් ගැලවෙන්න බැරිම තැන මම ඉමාලිගේ අම්මට මේ ගැන කිව්වා. ඒ පාර ඒ අය ඉමාලි වෙන කෙනෙකුට විවාහ කර දුන්නා. ඊට පස්සේ මම ඒ පැත්ත බලාති ගියේ නෑ. ඉමාලි විවාහ කර දුන්නේ ඈත ප්‍රදේශයකට. මම මගේ ෆෝන් නම්බර් එක පවා වෙනස් කළා. ඊට පස්සේ ඉමාලි ගැන ආරංචියක් ලැබුණේ නෑ. මම හෙව්වේ නෑ." රංජිත් ගවේෂකවරයා හමුවේ පැවසුවා. තවත් සති කිහිපයක් බෝධි පූජාව පවත්වා ඉමාලි සිහිපත් කොට කරුණාවෙන් පින් අනුමෝදන් කොට නැවත එන්නයි ගවේෂකවරයා ඔහුට උපදෙස් දුන්නා. බෝධි පූජාව අවසන් කොට ඔහු නැවත පැමිණියා. එදිනද ඉමාලිගේ භූතාත්මය රංජිත්ට ආවේශ වී කතා කරන්නට වුණා. ගවේෂකවරයා ප්‍රේතියගෙන් ප්‍රශ්න කළා, "ඔබ බෝධි පූජාවලට ගියාද?" "ඔව් ගියා. රංජිත් සර් මට පින් දුන්නා. මට පින් අනුමෝදන් වුණා. මගේ ඇඟ දැවි දැවි හිටියේ. බෝධි පූජාවලට ගියාම ඒ දැවිල් අඩු වුණා." "ඔබට මොනවද ඕමනා?" "මට රංජිත් සර්ව ඕනෑ. රංජිත් සර් නැතුව මට යන්න බෑ. අම්මලා රංජිත් සර්ව අත අරින්න මට විවාහයක් කරලා දුන්නා. මට තරවට්ටු කළා, අවවාද කළා. විවාහ වුණත් මගේ හිත තිබුණේ සර් ළඟ. ඒ නිසා ඒ විවාහය අවුල් වුණා. අවුරුදු 2කට පස්සේ මම ගිනි තියාගෙන මැරුණා." ප්‍රේතය අඬමින් කියන්නට පටන් ගත්තා. "කොයි කාලෙද මැරුනේ?" "දැනට අවුරුදු 8කට කලින්." "ඇයි මෙච්චර කල් රංජිත් ඇඟ ඇතුළට ආවේ නැත්තේ?" "මේ තරම් පරක්කු වුණේ ගිනි තියාගත්ත දැවිල්ලෙන් දැවි දැවි හිටියා. ඒ දරුණු දැවිල්ලෙන් හිත පිච්චි පිච්චි දුක් විඳා. දැවිල්ල මිසක් වෙන දෙයක් හිතට ආවේ නැහැ. දවසක් අපේ ගෙදර පින්කමකදී මාව සිහිපත් කරලා පින් දෙනකොට මගේ සිතට පොඩි සහනයක් දැනෙනකොටම ආයෙත් රංජිත් සර්ව මතක් වුණා. එදා මම සර්ව හොයාගෙන ඇවිත් සර්ගේ ඇඟට රිංගුවා. ආයෙත් දැවිල්ල හැදුනා. ඔයා ගැන මට කනගාටුයි. ඔයා දැන් මැරිලා. ඔයා දැන් ඉමාලි නෙමෙයි. ඔයා දැන් ගඳ ගහන ප්‍රේතියක්. ඔය දුකෙන් මිදෙන්න හිතෙන්නේ නැද්ද? ඔයාට රංජිත් එක්ක එකතු වෙන්න බෑ. ඔයා ප්‍රේතියක්. මෙයා මිනිස්සෙක්, විවාහක කෙනෙක්.
තාත්තා කෙනෙක්. මෙයා මැරුණොත් දිව්‍ය ලෝකෙට යාවි. ඔයාට කොහොමවත් දිව්‍ය ලෝකෙට යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයා දිව්‍ය ලෝකෙට යන්න අදිෂ්ඨාන කරගන්න. සුරංගනාවියක් වෙන්න හිතන්න. දැන් රංජිත් සර්ව අතහැරලා වෙන් වෙලා යන්න. අනේ බෑ බෑ. සර් නැතුව බෑ. මට යන්න බෑ. එහෙනම් මට ඔයාව පුච්චන්න වෙනවා. අනේ පුච්චන්න නම් එපා. පිච්චිලා දැන් විඳින දුක දරා ගන්න බැරුව තවත් මාව පුච්චන්න නම් එපා. එහෙනම් රංජිත් සර් ලවා මට පින් දෙන්න. ප්‍රේතයේ ගවේෂකවරයාගෙන් ඉල්ලීමක් කළා. පන්සලට හේල් දානයක් දී ඉමාලිට පින් කැප කර නැවත එන්නයි ගවේෂකවරයා රංජිත් සර්ට උපදෙස් දුන්නා. පින් අනුමෝදන් කොට යලිත් පැමිණ දින ප්‍රේතිය අනුරාධපුරයට යන්නට කැමති වුණා. මල්වට්ටියකට ප්‍රේතිය සම්බන්ධ කළ ගවේෂකවරයා රංජිත්ගේ අතේම ප්‍රේතිය ඔවුන් සමග අනුරාධපුරයට යවුවා. ඒ වගේම JC4 News channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.